අයිබෝන් දම්රිය ආයතනය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි ජීවිතයේදී විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. ඒක ඔබට මට විතරක් නෙවෙයි සියලු දෙනාටම පොදු කාරණාවක්. නමුත් ඇතැම් අවස්ථාවන්වලදී අපිට තනිව ගැටලු විසඳගන්නත් බෑ. කාටවත් කියන්නත් බෑ. මොකද කරන්න කියලා හිතාගන්නත් බෑ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? මේ වගේ අවස්ථාවක තමයි අපිට මනෝ උපදේශකවරයෙක්ගේ සහාය පතන්න අවශ්‍ය වෙන්නේ. මේ මනෝ උපදේශනය කියලා කියන්නේ මොකද්ද? ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දම්රිය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතා. ආචාර්යතුමනි, මනෝ උපදේශනය යනු කුමක්ද? කෙනෙකුට මනෝ උපදේශනය අවශ්‍ය වෙන්නේ ඇයි? උපදේශනය. උපදේශනය කියලා කියන්නේ ගොඩක් තේරුම් තියෙන ලොකු වචනයක්. හැබැයි අපි කතා කරන්න යන්නේ මනෝ උපදේශනය ගැන. මොකද්ද මනෝ උපදේශනය කියලා කියන්නේ? මනෝපදේශනය කියලා කියන්නේ අපි එදිනදා ජීවිතයේ මොන දෙන විවිධ ගැටලුවලට විවිධ අර්බුදකාරී අවස්ථාවලදී සිතට සහනයක් ලබා ගන්න පාවිච්චි කරන විද්‍යාත්මක සේවාවක් නැත්නම් විද්‍යාත්මක ක්‍රමවේදයක්. අපි බලමු මනෝවිද්‍යාත්මක උපදේශණින් මොන වගේ සහනයක් අපිට ලැබෙන්නේ කියලා. දැන් අපි කොහොමත් උපදෙස් ගන්න කැමතිනේ. උපදෙස් ගන්නත් කැමති, උපදෙස් දෙන්නත් කැමති. හැබැයි මනෝවිද්‍යාත්මක උපදේශනය කියලා කියන්නේ එහෙම සාම්ප්‍රදායිකව උපදෙස් දෙන සීමාවෙන් එහා ගිහිල්ලා යම් පිළිගත් ක්‍රමවේදයකට යම් කිසි ප්‍රමිතියකට අනුකූලව මඟ පෙන්වන විද්‍යාත්මක සේවාවක්. කෙනෙකුට මනෝ උපදේශනයක් අවශ්‍යයි කියලා දැනගන්නේ කොහොමද? අපි දැන් බලමු කොහොමද අපිට උපදේශනයක් අවශ්‍යයි කියලා දැනගන්නේ. එහෙනම් නැත්තම් මනෝ උපදේශනයක් අවශ්‍යයි කියලා දැනගන්නේ. අපි හිතමු පෞගිය සත්‍ය දෙක තුන තුළ නැත්තම් මාංශයක් දෙකක් තුන තුළ මට දැනෙනවා මට වෙනතර වඩා තරහ යනවා. ඒ වගේ මම සතුටින් නෙමෙයි ඉන්නේ. අන්න එක වෙනත මොනවා හරි සතුට වෙන දේවල් කරලා දැන් ඇත්තට සතුටක් දැනෙන්නේ නැති. ඒ වගේම තමයි මම ආශ්‍රය කරන අය, අපි හිතමු පවුලේ අම්මා තාත්තා, නැත්තම් ස්වාමි පුරුෂයා භාර්යාව, දුන්දරු, මේ හැමෝම එක්ක මට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. එක වෙනතර වඩා මම ගැටෙන වැඩි වන්. ඒ වගේම තමයි මම වැඩ කරන තැන, මගේ රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇති වෙනවා. වෙනතර වඩා ප්‍රශ්න ඇති වෙනවා. හැමදාමත් අපිට ප්‍රශ්න ඇති වෙනවා තමයි. හැබැයි දැන් දැනෙනවා මට නිකන් මම නිකන් කේකනත් එක්ක පොඩ්ඩක් ගැටුමට යනවා වැඩි, මම කියව ගන්නවා වැඩි, මේ දේවල් හිතනවා. අන්න එහෙම හිතනවා නම් අපිට සිද්ධ වෙනවා හැම විදියට උදව්වක් ඉල්ලන්න කවෙන් හරි. මොකද පහුගිය කාලෙත් එක්ක බලනකොට මට දැනෙනවා නම් මගේ මනස එච්චර සංසුන් නෑ කියලා, මගේ හිත නිකන් එහෙම එහෙ යනවා වගේ කියලා. වෙනතර වඩා අපිට එතකොට උදව්වක් ඉල්ලන්න ඕන වෙන්න පුළුවන්. මනෝ උපදේශනය අවශ්‍ය කෙනෙක් කාලඟටද යන්න ඕනේ? අපි දැන් බලමු කොහොමද මේ වගේ අපේ වෙනසක් දැනෙනවා. අපේ හිතට යම්කිසි අසහනකාරී බවක්, යම් විදිහක පීඩාකාරී බවක් දැනෙනවා අපිට කාගෙන්ද උදව් ගන්න පුළුවන් කියලා. ඇත්තට මේ වගේ අවස්ථාවක උදව් කරන්න පුළුවන් අය අපි කාණ්ඩ තුනකට වෙන් කරගන්නවා. පළවෙනි කාණ්ඩේ තමයි අපි කියනවා අවිධිමත් උදව් කරුවන් කියලා. ඒ වගේ බරපතල වචනයක් වලට බය වෙන්න එපා. අවිධිමත් කියලා කියන්නේ අපේ යාළුවෝ, ඒ වගේම අපි නිතර ආශ්‍රය කරන අය ඉන්නවනේ, අපේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්, ඒ වගේ අපිත් එක්ක එකට වැඩ කරන අය ආයතනයක මේ අය වෙන්න පුළුවන් අපිට උදව් කරන්න ඉන්න අය. ඉතින් මේ අයත් එක්කත් කතා කරාම අපිට විශ්වාසවන්ත කෙනෙකුට කිව්වහම අපිට උදව්වක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිත රිදිලා මොනවා හරි දෙයක් නිසා දුකින් ඉන්නවනම් අනිවාර්යයෙන්ම කතා කරන්න ළඟම ඉන්න ඔබේ හොඳම යාළුවාට, එහෙම නැත්නම් අම්මා තාත්තට, ඥාතියෙකුට, සහෝදරයෙකුට කතා කරන්න. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාට, භාර්යාවට. හැබැයි මේ අයට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් ඒ අය යම් ප්‍රමාණයකට උදව් කරයි, හැබැයි ඒ අයට උදව් කරන්න බැරි වුණොත් ඔබට දැනනවා නම් එයාට උදව් කරන්න බැහැ කියලා, ඊට පස්සේ අපිට පුළුවන් මනෝවිද්‍යාත්මක උපදේශනය තමන්ගේ වෘත්තියේ කොටසක් හැටියට පාවිච්චි කරන යම් පිරිසකින් උදව් ඉල්ලන්න. එහෙම කරන අය කවුද කියලා අපි බලමු. ඒ තමයි අපේ ගුරුවරු, ඒ වගේම අපිට ඉන්න අපේ සේවය කරනවා නම් සේවය ආයතනයේ ප්‍රධානියා, ඒ වගේ තමන්ට විශේෂ මානව සම්පත් කළමනාකරුවන්, මේ වගේ වෛද්‍යවරුන්, හෙදෙහෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, මේ වගේ ඕන කෙනෙකුට අපේ සමහර වෙලාවට ප්‍රශ්නයක් කිව්වොත් එයාට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ වෘත්ති කොටසක් විදිහට උපදේශනය පාවිච්චි කරනවා. හැබැයි තුන්වෙනි කාණ්ඩය, මම දැන් කාණ්ඩ දෙකක් කිව්වනේ, තුන්වෙනි කාණ්ඩය තමයි වෘත්තීය මට්ටමින්ම ඔබට උපදේශන සේවාව ලබා දෙන අය. ඒ කියන්නේ ඔවුන්ගේ වෘත්තියම ප්‍රධාන අංගයක් වෙනවා උපදේශනය කියන්නේ. ඒ අය තමයි මනෝවිද්‍යා උපදේශකෝ. එතකොට ඔබට වඩාත් විශ්වාසවන්තව ඔබේ රහස්‍ය භාවය රැකගෙන, ඒ වගේම ඔබේ පෞද්ගලිකත්වය රැකගෙන ඔබේ ප්‍රශ්න වලට කතා කරන්න පුළුවන් පුහුණු උපදේශක කණ්ඩායමක් තමයි වෘත්තීය මනෝ උපදේශකවරු කියලා කියන්නේ. ඔවුන් වෘත්තීය මට්ටමින්ම මනෝ උපදේශන සේවාවන් ලබා දෙන අය. ඒ වගේම තමයි
මේ කොටසේ ඉන්න තවත් පිරිසක් තමයි මනෝවෛද්‍යවරුන්. මනෝවෛද්‍යවරුන් ඍජුවම උපදේශන සේවාව නිරත නොවුනට ඔවුන් අවශ්‍ය නම් ඔබට යම් කිසි මානසික ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර නියම කරනවා. ඒයි තමයි මනෝවෛද්‍යවරු කියන්නේ. හැබැයි මනෝ උපදේශකවරයෙකු ඔබට ගැටලුව මොකක්ද කියලා හඳුනගෙන ඊට අවශ්‍ය සියලු විද්‍යාත්මක මඟ පෙන්වීම් ලබා දෙන්න කටයුතු කරනවා. මනෝ උපදේශණයකදී සිද්ධ වෙන්නේ මොකද්ද? ගොඩක් දෙනෙක් දැනගෙන හිටියත් උපදේශන සේවාවක් තියෙනවා කියලා සමහර අය ඒකට යන්න අදිමදි කරනවා. එහෙම නැත්නම් යන්න ටිකක් මැලිකමක් දක්වනවා. ඒකට හේතුව තමයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ උපදේශකට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. සමහරව හිතනවා අපි මොනවාගේ දේවල් අහයිද? මට ඒවට උත්තර දෙන්න පුළුවන් නේද? ඒ වගේ ගොඩක් දේවල් හිතට එන්න පුළුවන්. ඉතින් අපි කොහොමද දෙගිලියාවකින් තමයි තැනකට යන්නේ? හැබැයි ඇත්තටම පිළිගත් වෘත්තීය උපදේශකවරයෙක් වෘත්තීය මනෝ උපදේශකවරයෙක් හම්බෙන්න යන පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. ඒ ඇයි උපදේශණයට ගියාම කොයි වෙලාවකවත් ඔබ අකමැති දෙයක් එතනද සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ නොදැනුවත්ව ඔබට හානි කර කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔවුන් පිළිගත් වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් යටතේ කටයුතු කරන පිරිසක්. ඒ නිසා ඔබට කරන්න පුළුවන් උපරිම යහපත කිරීම තමයි උපදේශකවරුන්ගේ අරමුණ. ඒ සඳහා ඔබට හොඳ මඟ පෙන්වීමක්, හොඳ මඟ පෙන්වීමක් කියලා කියන්නේ විද්‍යාත්මක මඟ පෙන්වීමක් එතනදී සිද්ධ කරනවා. ඒ නිසා කවදාවත් උපදේශකවරයෙකුට පුළුවන්කමක් නැහැ ඔවුන්ගේ තමන්ගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරන්න. ඒ නිසා යම් ආකාරයකට පිළිගත් සම්ප්‍රදායකට අනුව පිළිගත් ක්‍රමවේදයකට අනුව තමයි උපදේශණයෙන් මඟ පෙන්වීමක් ලබා දෙන්නේ. එතනදී ඇත්තටම කරන්නේ ඔබට ඉතාමත්ම කාරුණිකව සවන් දෙන කෙනෙක් හම්බ වෙනවා. ඔබ කෙරෙහි ඔබේ ගැටලුව තාම සාවධානව අහගෙන ඉන්න, ඒ වගේම ඔබට ඔබ තීරණ ගන්න පුළුවන් කෙනෙක් හම්බ වෙනවා තමයි උපදේශන සිද්ධ වෙලා වඩාත් වැදගත්ම කාරණා. හැබැයි ආගෙන ඉඳලා විතරක් මදිනේ. ඒ ගැටලුව කොහොමද එහෙම ඇති වුනේ? ඒ සඳහා මොනවද තියෙන පසුබිම? මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කරනවා. අවසානයේදී යම් ආකාරයක මනෝවිද්‍යාත්මක ගැටලුවක් ඔබට තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මනෝ ප්‍රතිකාරවල යොමු කිරීමක්, එහෙම නැත්නම් යම් විදිහක මානසික රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ සඳහා මනෝ වෛද්‍යලෙකට යොමු කිරීමක් විතරක් නෙමෙයි, යම් ආකාරයක සම්බන්ධතාවයේ ගැටලුවක් නිසා නම් මේ දේවල් ඇතිලා තියෙන්නේ. ඒ සම්බන්ධය සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එකට පිළිගත් මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඉතින් බය නැතුව මනෝපදේශණයට යොමු වෙන්න. ඔබට යම් ආකාරයක හිතරිදීමක් සිතවලක් තියෙනවා නම් තව තවත් තැවෙමින් විඳවමින් ඉන්න එපා. අපිට ජීවිතේ හැටි තරම් සතුටින් ගත කරන්න අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් ලබා ගන්න නම් මනෝපදේශන සේවාව ඉතාමත් වැදගත්.